යන්තුව පිළිබඳ සංකල්පය අද අපි මුල් වරට ජනමාධ්‍යවලදී ඉදිරිපත් කරන දවස වීම ජනතා පාර්ලිමේන්තු සංකල්පය සැබවින්ම කුමක්ද කියන එක පිළිබඳව ජනගත කිරීමේ උත්සවය අපි සූදානම් කරලා තියෙනවා නිදහස් චතුරාෂ්ට්‍ර පරිශ්‍රයේදී ඔක්තෝබර් 15 වෙනිදා පස්වරු පහට එළි දක්වන එදින අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රාමාණික දැනුමක් තිබෙන උගතුන් බුද්ධිමතුන්ගේ ඉදලා ගොවියා කම්කරුවා දක්වා समस्त ජනතාවම නියෝජනය වන පිරිසක් ඉදිරියේදී මේ රට ගොඩනගන ජනතා පාර්ලිමේන්තු සංකල්පය එළිදැක්වීම අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ මොහොතේ ආරාධනා කරන්න කැමති समस्त ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම මේ ජන අරගලයට නායකත්වය දුන්නු ජන අරගල කරුවන්ට අපි ජන අරගලෙන් පැන නැගුණු මේ ජනතා පාර්ලිමේන්තු සංකල්පය පෙරට ගෙනියන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියන එක. ඔබ දන්නා මේ දූෂිත දේශපාලනය තුලින් ඇති කර පීඩණය නිසා මේ රටේ ජන අරගලයක් ඇති වුණා. ඒ ජන අරගලේ උපරිම අවස්ථාවට ආපු වෙලාවේ තමයි 69 ලක්ෂයක ජනමරමකින් ආපු ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය අතහැරලා පැනලා යන්න සිද්ධ වුණා. ඒ ගෝඨාභයගේ ජනමරම අහිමි වුණු බව පාලක පැලැන්තිය පිළිගැනීමත් සමගම මේ රටේ ජනතාව විශ්වාස කරා ජනතා නියෝජිතව හැටියට පත් වෙලා ඉන්න පාර්ලිමේන්තුව විසින් මේ ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන් මුල් වෙයි කියලා. නමුත් මේ වෙනකොට අපිට පැහැදිලිව පෙන්වලා තියෙනවා මේ දූෂිත දේශපාලඥයින් පත් කරගත්ත මේ දූෂිත ක්‍රමයේ පාත්වාගෙන යෑ මේ නියමුවාවන රනිල් වික්‍රමසිංහත් ඒ රාජපක්ෂ රෙජිමයත් එකතු වෙලා මේ ජනතාවගේ පණිවිඩය තේරුම් නොගෙන තවදුරටත් මේ රට අගාධයට ඇදගෙන යමින් තිබෙනවා. තව මාස කීපයක් යනකොට මේ රට මීට වඩා අඳුරු අගාධයකට ඇද වැටෙනවා. කන්න බොන්න නැතුව, අධ්‍යාපනය නැතුව, රෝගීන් බෙහෙත් නැතුව මිය යන තත්ත්වයට පත් වෙනවා. ඒක වළක්වන්න මේ පාලකයන් කිසිසේත්ම සමත්වන්නේ නැහැ. මේ අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රට හසුරෝපු මේ ජනාධිපති අගමැති සහ මේ ඇතුළු රාජපක්ෂ රෙජිමේ කණ්ඩායම දන්නේ විකුණන්නයි ණය ගන්නයි පමණයි. මොකද්ද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි මොහොතකට විමසා බැලීම වැදගත් වෙනවා මේ ජනතා පාර්ලිමේන්තු සංකල්පය පිළිබඳ කතාවේ. පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි කියන එක ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයෙන් පැහැදිලිව කියලා තියෙනවා. 3 වෙනි ව්‍යවස්ථාව අනුව කියන්නේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි ඒක අන්තතු කරන්න බෑ. නමුත් අපි ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට පවරන මේ බලය පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයින් සලකන්නේ එදින සිට ජනතාවට කොකා පෙන්නලා ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න ලැබෙන වරමක් හැටියට. ඒ නිසා තමයි මේ ජනතා අභිලාෂයන් මුළුමනින්ම බැහැරට ගිහිල්ලා මේ රට ප්‍රයත්නක වෙන්නේ. ඒ නිසා මේ ජනතා පාර්ලිමේන්තු සංකල්පයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ දූෂිත දේශපාලන සංස්කෘතියත් මේ රට විනාශයට ගෙන ගියපු මේ පක්ෂ දේශපාලන ක්‍රමයක් පිටු දකිමින් ජනතාවට බලය ලැබෙන ජනතාවට තමන් පත් කරගන්න නියෝජිතයා ඕනෑම මොහොතක ආපසු කැඳවීමේ බලය සහිත පවර්ඩ් රිකෝල් කියන බලය සහිත තමන්ගේ නියෝජිතයාව ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන කෙනෙක් බවට පත් කරන්න පුළුවන් පුළුල් ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ ඇති කරන්න ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රට තුළ ඇති කරන්න එහෙමනම් ගම හදන්න වැඩපිළිවෙල හැදෙන්න ඕන ගමේ ප්‍රදේශයේ හදන වැඩපිළිවෙල හැදෙන්න ඕන ප්‍රදේශයේ රට හදන වැඩපිළිවෙල හදන්න මේ ගමේ ඉඳලා උඩට එන නායකයින්ට අවස්ථාවක් තියෙනවා අපි දන්නවා අපේ රට මේ 74 වසරක් ගෙන පාලනය තුළ තියෙන පක්ෂ කීපයක පෞල් කිහිපයක පාලනය මේ පෞල් පාලනය ගෙනියන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ දේශපාලනය බදාගත් පෞල් කිහිපයක් විසින් ඔවුන්ගේ හෙංචයයන් පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට ගෙන එන දූෂිත දේශපාලන ක්‍රමයක් තියෙනවා සැබවින්ම ජනතාව කැමති ජනතාවට සේවය කරන්න සැදී පැහැදී සිටින ජනතා නියෝජිතයින් තෝරා ගැනීමත් ඒ ජනතා නියෝජිතයින්ට නිර්පාක්ෂිකව දේශපාලනය කරන්න සුදුසු වටපිටාව සකස් කර දීමත් ඒ දේශපාලන වටපිටාව තුළ ඊළඟ පාර්ලිමේන්තුව ජනතාවගේ බලය සහිත පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මේ ජනතා පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්නට මේ ජනතා පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව මේ වෙනකොට සැදී පහදී ක්‍රියා කරනවා ජන අරගලයේ දෙවෙනි පියවර හැටියට අපි වීදි සටන් සහ වෙනත් ආණ්ඩු විරෝධී සටන් ආණ්ඩුව ගෙන යන මර්ධන ඇතුළු අනිත් ක්‍රියාමාර්ගවලට සටන් කරන අතරේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ දූෂිත මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන ක්‍රම වෙනසකට සිස්ටම් චේන්ජ් එකකට අප මේ ජනතා පාර්ලිමේන්තුව හරහා පුළුල් සංවාදයක් ගොඩනගමින් ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඉදිරි පාර්ලිමේන්තුවකදී
මේ රට ගොඩ ගන්න සහ ගොඩ නගන්න වැඩ පිළිවෙලකුත් මේ රටේ ජනතාවගේ සහභාගීත්වයෙන් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් සකස් කිරීම සඳහා මූල ආරම්භයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා පෙනඩෝල් පෙත්තේ සිට විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයේදී රටට ආනයනය කරපු සියලුම දේවල් වලින් එන්වත් වලින් මේ සියලු දේකින්ම වංචා කරන්න ඒ වගේම පොහොර ටිකෙන් වංචා කරන්න මේ ඉතාම අමාරු වෙලාවක ආනයනය කරන කඩිත තෙල් ටිකෙන් වංචා කරන්න හැකි වෙලා තියෙන්නේ කැබිනට් පත්‍රිකාවල තියෙන බලය ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නැහැ. ඒවා අභියෝගයට ලක් කරන්න බෑ. ඒක නිසා මේ දේශපාලඥයන් කීප දෙනෙක් එකතු වෙලා කැබිනට් මණ්ඩලයක් අටවගෙන මේ රට වික්කත් මේ මහ කොළඹ වික්කත් මේ රටේ තියෙන ජාතික සම්පත් වික්කත් ඒවා අභියෝගයට ලක් කරන්න අපිට අද ශ්‍රේෂ්ඨාධිකරණයකවත් නොහැකි. මේ හදාගෙන තියෙන ව්‍යවස්ථාව මේ පාලකයන්ගේ පැවැත්ම සඳහා හදාගත් එකක් මිසක් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සකස් කරන ලද්දක් නෙමෙයි. ඒ නිසා ජනතාව මත පදනම් වෙච්ච ජන සහභාගී ව්‍යවස්ථාවක් ගොඩනැගීමත් ජනතාවගේ අදහස් වලින් තමන්ගේ ගමේ සිට රට දක්වා ගොඩනැගීම සඳහා වූ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යභාරයටත් උර දෙන්න මේ ජනතා පාර්ලිමේන්තුව කියන සංකල්පය ඉවහල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ජනතා පාර්ලිමේන්තු සංකල්පය මුළුමනින්ම එළිදැක්වීම සිදු වෙන්නේ ඔක්තෝබර් මාස 15 වෙනිදා නිදහස් චතුරස්‍රයේදී පස්වරු පහට. එතනින් පසුව අපි සම්පූර්ණයෙන් මේ ජනතා පාර්ලිමේන්තුව තෝරාපත් කර ගන්න ආකාරයත් ඒ කාර්යභාරයත් ඒ සියලු කරුණු පිළිබඳව ජනතාව සමග පුළුල් සංවාදයකට එළඹෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි මේ සංකල්පය ඔක්තෝබර් 15 වෙනිදා එළිදක්වන බව පමණයි දැනට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඒ නිසා නැවත වතාවක් ආරාධනා කරනවා විශේෂයෙන් අරගලය හා සම්බන්ධ වුණු සියලුම රටවැසියන්ට අලග අරගලයේ ඊළඟ පියවර යොත්තේ තවත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එළවීම නොවේ. මේ රට ප්‍රජාතන්ත්‍රවාදීව මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන සිස්ටම් චේන්ජ් එකට අපේ කතිකාවත ආරම්භ කිරීම සහ ඊළඟ පාර්ලිමේන්තුවේ දේශපාලන බලය මේ දූෂිත කණ්ඩායමෙන් ගලවා ගැනීම සඳහා වූ නිර්පාක්ෂික කණ්ඩායමක් ඉදිරියට ගෙන යාමේ ප්ලැට්ෆෝම් එකක් ඒ පසුබිමක් සකස් කිරීම ඒ සඳහා මේ ජනතා පාර්ලිමේන්තුව පුළුල් කාර්යභාරයක් ඉටු කරන ඇති බව මේ මොහොතේ සඳහන් කරන්නට කැමැති.